අද දවසේ ඔබට කියන්න හිතුවේ නිතිය කපිලගාමිණී ජයසිංහ මහත්මයා ලියපු අපරාධ නීතියේ නව ප්‍රවණතා කියලා අලුත්ම වගේ පොතක පුංචි පරිච්ඡේදයක ටිකක් වැදගත් මාතෘකාවක්. මේකේ පොතේ තියෙන්නේ 61 වන පිටුවේ. මේක ඉතින් ළඟදී ආපු මාත්‍රිකින් හොඳයි කියන පොතක්. මම මේකේ තියෙන දේ ඔබට කියන්නම්. මේක බොහොම වටිනවා. ඉතින් පිරිම් පාර්ශයට නම් හොඳටම වටිනවා. මේ මාතෘකාව තියෙන්නේ ස්ත්‍රී දූෂණ නඩුවලදී කැමැත්ත පිළිබඳ සාධකය ඔප්පු කිරීමේ බාරයේ කෙසේ වීද කියලා. මේ ගැන කතා කරනකොට කපිල මහත්මයා හොඳ ප්‍රවේශයක් ලබා ගන්නවා පින්ක් කියලා ඉන්දියන් චිත්‍රපටයක් ගැන කියලා නෝ කිව්වා නම් ඉතින් නෝ තමා කියලා කියනවා. ඉතික මම නොකිය ඉතින් ටික කියන්නම්. මේක ඔන්න නීතිය ගැන සරලව තියෙන හැටි. මේක ඔබට වටින්නේ සමාජලාවට කාන්තාව මොනවාර්ධින් පොඩි සිද්ධියක් වුණාම කියන දේ තමයි මාව දූෂණය කරා කියනවා. දැන් එහෙම කියලා උසාවි ආපු ගම අර කරා කියපු කෙනා අමාරුවේ වැටුනොත් එහෙම කියලා ඒ ගැන නීතිය කොහොමද සලකන්නේ කියලා ඔබට කියා දෙන්නයි හදන්නේ. මම මේ පොතෙන්ම කියන්නම්. ස්ත්‍රී දූෂණ චෝදනා මත විභාගවල නඩුවකදී කැමැත්ත පිළිබඳ සාධකය කොතරම් වැදගත් ස්ථානයක් ගන්නේද යන්න අපූර්වව විග්‍රහ කළ මෙරට නඩු තීන්දුවක් ලෙස කමල්ලද්ද රාජ්‍යනීව රජයේ නඩුව පෙන්වා දිය හැකිය. දැන් මේ නඩුව ගැන ඔබ අහලා තියෙනවා. මේක ඔන්න ඉතින් ඔය නීතිය පැත්තෙන් ඔබට වටින පුංචි පුංචි දෙයක් කියන්න හිතනවා මේ නඩු තීන්දුවත් එක්ක. ඒකේ තියෙනවා ඒ අනුව විත්තිකරුගේ තර්කයේ වූයේ තමන් පැමිණිලි කාර්ය සමග ලිංගික සේවනයේ යෙදුනේ ඇගේ කැමැත්ත මත බවයි. ඒ බව තහවුරු වන කරුණ ලෙස අභ්‍යාචන අධිකරණයේ නිරීක්ෂණය කළේ විඳිත දැනත්තිය කිසිදු පැකිලීමකින් තොරව රාත්‍රී කාලයේදී පණම් වර්ග මුණ ගැසුණු විත්තිකරු උපත්පාලන කොපු භාවිතා කර ඇය සමග දෙවරක් ලිංගික සේවනයේ යෙදීමත් ඉනිබ්බිතිය දෙදෙනාම එකට නිදාගෙන පසුවදා විඳ්‍ය තැනැත්තිය දත් මැද ස්නානය කොට විත්තිකරු සමග උදාසන තේබී එම ස්ථානයෙන් පිට වී ඇගේ මිතුරියගේ නිවසට යාමත් එහිදී ඇගේ මිතුරියට හෝ මේ සිද්ධීම ගැන නොපවසා පොලිසිය ඇය සොයා පැමිණි පසු ඇය විසින් සිද්ධිය අනාවරණය කිරීමත් කැමැත්තකින් තොරව ලිංග සේවය දෙනු අයගේ සාමාන්‍යයෙන් අපේක්ෂා කළ හැකි හැසිරීම නොවන බවයි. දැන් මෙහෙම ඉතින් ඉස්සරහට ගියාම මේ කරුණු ගැන ඉතාම හොඳට බලලා අවසානයේ අර අභ්‍යාචනයේදී අභ්‍යාචන අධිකරණය මේ තැනත්ත නිදහස් කරනකොට මේ කරුණු ගැන සලකා බලලා ඉතින්දි කියලා තියෙන්නේ අර ඔන්න එකියපු වචනත් වගේ ටිකක් කියවෙන් කියන්න. මෙහිදී වග උත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් මතු කරන ලද ප්‍රධානතම තර්කය වූයේ විඳිත් තැනැත්තියේ කැමැත්ත නැමති විත්තිවාචකය විත්තිකරු විසින් පළමුවරට ගන්න ලැබුවේ විත්තිකරුගේ සාක්ෂියේදී බැවින් එම විත්තිවාචකය සැලකිල්ලට ගත යුතු නැති බව. දැන් ඒක අදහස් කරේ අර පළවෙනි මුල් සාක්ෂිකරුවන්ගේ මේ ගැන යෝජනා කරන්න නැතුව අර අදාළ වැඩේ කරා කියන තැනැත්තා තමන්ගේ නිර්දෝෂී බව කියන හදන සාක්ෂියේදී විතරක් මේක ඉස්සෙල්ලම ගත්තේ ඉඳලා සලකා බලන්න අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම කිව්වට ඊට පිළිතුරු වශයෙන් අභ්‍යාචන අධිකරණය පෙන්වා දුන්නේ විත්තිකරුගේ විත්තිවාචකයේ කොතරම් දුර්වල වුණාද. විත්තිකරු වර්ධකරු කිරීමට පෙර පැමිල්ලේ සාක්ෂි ඉතා ප්‍රබල විය යුතු බවයි. දැන් ඔබට පැහැදිලි විත්තිකාරයා කියන කතා මොනවා වුණත් නඩුවක් ඔප්පු කරන්නම් පැමිල්ලට තමයි මූලික බර අදින්න වෙන්නේ. විත්තිකරුගේ නඩුවේ දුර්වලතා මත පැමිල්ලේ දුර නඩුවක් ශක්තිමත් කළ නොහැකි බවත් පැමිල්ල ස්වායත්තව නඩුව සාධාරණ සැකේ ඔබට ඔප්පු කළ යුතු බවත් අභ්‍යාචන අධිකරණය අවධාරණය කළේය. දැන් ඔන්න ඉතින් තේරෙනවා නීතිය කොහොමද තියෙන්නේ කියලා. මේකත් එක්ක තවත් එක්තරා නිදින්දුවක මෙන්න මෙහෙමත් තියෙනවා. මේකත් මේ පොතේ 62 පිටුවේ තියෙන්නේ. ගුණවර්ධන දිනරාජේ නඩුවේදී අභ්‍යාචන අධිකරණය තීන්දුව කරත්තේ විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණයක් යනු ස්ත්‍රියකට මෙලොව පුරුෂයකට එරෙහි ඉදිරිපත් කළ හැකි ඉතා ලෙහෙසිම චෝදනාව වන නිසා ඉබඳු නඩුවලදී අධිකරණය ඉතා පරීක්ෂාකාරීව
සාක්ෂි විශ්ලේෂණය කළ යුතු බවයි. ඊට හේතු දෙකක්ද ඉදිරිපත් කරමින් එවකට අභියාචන අධිකරණ විනිසුරුවේ සිටි සිසිරද අබ්‍රුමත්තුමා ප්‍රකාශ කර ඇත. එක කරුණක් කියනවා මෙහෙම. සිය කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ දෙන කාන්තාවක් පසු එකී සිදීම තෙවිලි පාර්ශයකට හෝ පවුලේ ඥාතීන්ට හෙළදරවීමෙන් පසු තමන් කැමැත්තෙන් මිත්‍තිකර සමග ලිංගික සේවෙදුන බව පිළිගැනීමට කැමැති වීම. මුලින් ඉතින් කැමැත්තෙන් වගේ වැඩේ වෙලා පස්සේ අනික්කය දැනගත්තාම අකමැති වුණා වගේ කතාවක්. දෙවෙනි එක සිය කැමැත්තෙන් ලිංග සේවෙදුන කතාවක් ඇයට ලිංග සබත්තාවට පෙර දුන් පොරොන්දුවක් මිත්‍තිකරු සිට නොකළ පසු එකී මිත්‍තිකරුගෙන් පරිගැනීමට තමන්ම දූෂණය කෙරේයි චෝදනා නැගීමට ඉඩ තිබීම. දැන් ඔබට පැහැදිලි එතකොට මෙන්න මේ වගේ හේතු හින්දා ගරු අධිකරණය ඔය ස්ත්‍රී දූෂණ චෝදනාවක් වගේ දෙයකදී කැමැත්ත තිබුණද නැද්ද කියන එක ගැන එහෙම සහ ඊට අමතර පැමිණිලි නඩුව ඉතාම හොඳින් ඔප්පු කරන්න ඕනේ කියන මට්ටම තියෙනවා. මොකද මේකට හේතුව එහෙම නෙමෙයි වුණොත් කිසියම් විටින් පුරුෂයෙක් සෑහෙන අමාරුවක වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ටිකත් එක්ක ඔබට කියන්න තියෙන්නේ එහෙම බැලුවහම ඔය තවත් නැති තීන්දුව ගැන මේකේ තියෙනවා. ඒ සමහර වෙලේ ඔන්න එක නඩුවක්ක් තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඒකත් මේ පොතේ 64 පිටුවේ තියෙනවා. දියබඩු තුරගේ ධර්මසේන දිරුරජයේ නඩුව. ඒකේ තියෙන්නේ නඩුවේ ප්‍රශ්නගත වූයේ විඳිත නැත්තිය පාරේ ගමන් කරන විට මිත්‍තිකරුසෙන් ඇයව ඇදගෙන කැලේකට ගෙන ගොස් බිම දමා රළු පොලොක් මත ඇයව දූෂණය කළ බවට වන විඳිතයාගේ සාක්ෂිය පිළිගත හැකිද යන්නයි. විඳිතයා කියලා මෙතන රහස් කරේ අර දූෂණය වෙච්ච කාන්තාව. එහිදී ඇය පවසා තිබුණේ එකී දූෂණයෙන් පසු ලේවහන වීමක්ද සිදු වූ තුවාලයක් හෝ ඇගේ කන්‍යා පටලේ තැළුම් තුවාල හෝ නිරීක්ෂණය වී නොතිබිනි. මෙහිදී විඳි තැනැත්තියගේ සාක්ෂිය හා වෛද්‍යමය සාක්ෂිය නොගැලපීම මත විත්තිකරුව වර්ධකරු කරමින් මහාධිකරණයේ දී තිබූ තීන්දුව වැරදි සහගත බව අභියාචන අධිකරණයේ තීරණය විය. දැන් ඔබට සරලව කියන්න තියෙන්නේ ඔය ස්ත්‍රී දූෂණ වගේ කතාවලදී අධිකරණය ඉතාමත් හොඳ ඔප්පු කිරීම භාරයක් බලාපොරොත්තු වෙන බව. එයින්ද ඇතින් දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් කාන්තාව දැනගන්න උන්ට පුළුවන් ප්‍රමාණයකට පරිස්සම් වෙන්න. මොකද සමහර අය වෙනම් පරිණුම් එහෙම එක්ක ඒවට අනුබල දෙනවද කියලා වෙලාවකට පොඩ්ඩක් හිතෙනවා. කොහොම වුණත් මේක බරපතල වරදක් බව ඔබට කියන්නත් ඕනේ. මේ දැනුම ඉතින් ඔබේ දැනුමට ගොඩක් වටින කරුණක්.